ප්‍රීති කුමාරී කතා පුවත. ඒ කතා පුවත ගායනා කරන්නට පළමුවින් මගේ ලෞතුරු භගවත් අමාමෑණියන් වහන්සේට පූජෝපහාර වශයෙන් මේ විරිඳු ගායනාව. සාරෙ දහම් රස දෙනා පාර සදා බුදු වුණා පෝරවලා වැසි වැස්සුවා මාර සිනග පැරදුනා නාමින් පවු සැමදිනේ දාමින් අග තැන්කුණේ යාගුණ ලොව පෑදුව ඇටි කාචීවරයෙන් පෙනේ ලෙලදී දම් රස පිරේ ගලමින් පාලට හැරේ ගලන ජලය සිල් සුවඳයි නිරංජන ගම් තෙරේ හොඳ ගුණ දම් රැස් වුව තෙද මරු පසු බැස්සුව අද නම දිමි භගවත් හිමි සදහම් වැසි වැස්සුව සුන්දර අම බස් බෙදූ තුන් ලොවටම සෙත් සැදූ පිම්බල ලැබ ගන්නට අද මම නම දිමි සම්බුදු තිරසැප අත්හැර දමා කරමින් පින් සිත්දිනා සුරගුරු තයි ලෝකනාත මරණි මරා බුදුනා සුන්දර මග මායමි රම්මුනි ගුණ ගායමි පිම්බර ජනයින් සැම දෙන දම් සිසිලෙන්නාවමි දින දැන පාපය නසා මනහර දම් දෙසු නිසා ගුණ නොමදත් වන සතුනුත් බණ ඇසුවලු දන ගසා බණ ඇසුවලු දන ගසා දැන් අපි ඉති කුමාරගේ කතා වස්තුවට ඇහුම්කන් දෙමු. දීපංකර බුදු හිමි බුදු වෙන්න පිරුම් පිරු සමයක කවුසෙකු වී සිල් රකිනා විටමි අඹ ගස් සෙවනක දින හතක්ම අඹ ගස යට තවුස්තුමා සිල් රකින්නේ ළඟට ලැබෙන දෙයක් පමණි එතුමා ආරයට ගන්නි අප ගෞතම බුදු සමිඳුන් ලේනියක්ව උපත ලබා අඹ ගස මත ඒමෙන් අත දුවනවා පොඩි පාද තබා දීපංකර බුදුරජාන් වහන්සේ බුදු වෙන්න පෙරම් පුරණ එක් සමයක තවුසෙක්ව ඉපිද මී අඹ ගසක් යට සෙවනට වෙලා තවුස් දම් රකින්නවා දින හතක්ම මී අඹ ගස යට තවුස් දම් රකින්න තවුස්තුමා ළඟට ලැබෙන දෙයක් පමණයි ආහාරයට ගන්න අන්නේදා ගෞතම බුදුරජාන් වහන්සේ ලේනියක්ව ඉපිද මේ මී අඹ ගසේ අතුවල ඒමේ අත දුවනවා ට ඉදුනමි අඹ ගෙඩියක් දැකගෙහි පැණි බොන්නට ළඟට ගිහින් ඇල්ලුව විට පැණි බේරුණි තවුසළඟට උසගින්දර නිවන් තවුස බේරුණ පැණි බිඳෙන් අන්න අධිෂ්ඨාන කළෙලේනිට මිනිස් භාවයක් ලැබෙන්න මැදුරක සිටු යුවලක් වෙසෙනා කල සිත සතුසේ ගොසින් ලේනි පිලිසිඳුනා එම සිටු දේවියගේ කුසේ මේ ලේනිය ගිහිල්ලා හොඳට ඉදිච්ච මී අඹ ගෙඩියක් ඇල්ලුවාම ඒ මී අඹ ගෙඩියේ පැණි ගස මුල තවුස් දම් රකින තවුස ළඟට වැටුණා ඒ තවුස්තුමා මී අඹ පැණි වලින් කුසගින්දර නිවාගෙන අදිෂ්ඨානයක් කළා මේ ලේනියට ඊළඟ ආත්මය මිනිස් ආත්මයක් ලැබෙන්න ඕන ඒ අදිෂ්ඨාන බලෙන් මරණයටපත් වුණ ලේනිය සිටු මැදුරක
සිටුවලක් වාසය කරනවා. සිටුවරයට දාවි සිටු දේවියගේ කුසේ ගැබ් ගත්තා. දින සතියෙම ගෙවි ගොසින් දස මාසය එළඹුණිය. පැණි පුද දුන් මේලේනිය කුමරියක්ව ඉපදුණිය. කුමරිව දැක මේ සිටුතුමා බමුණන් මැදුරට ගෙන්නා. මේ කුමරිගේ පලාං අපල ගනින්න අවසර දුන්නා. පලාං අපල ගැන බමුණම් පන්ති සැම සිත් සතුටට. කුමරිගේ නිසි තතු පවසයි අසා ඉන්න සිටු යුවලට. පිනෙන් උපම් මේ කුමරිය පිනටම ලැදි වෙයි සැමදා. කවදා හෝ උපන් රටෙන් පිට වී යයි සැම හැරදා. දින සති මාස් ගෙවීමෙන් දසකන මාසයක් ලබලා මේ සිටු දේවිය ලස්සන දූ කුමාරිකාවක් බිහි කළා. සිටුතුමා බොහොම සන්තෝෂයට පත් වෙලා සතදත් බමුණන් ගෙන්නවලා රස භෝජන වලින් සංග්‍රහ කරලා දූ කුමාරිකාවට නාමයක් තබන්ට කියනවා. අන්න මේ සතදත් බමුණන් පලාපල ගැනලා සිටුතුමාට සිටු දේවියට කියනවා, මේ පින්වන්ත කුමාරිය දම් දෙන්න පින් කරන්ට බොහොම ලැබි වෙනවා. නමුත් කවදා හෝ මව්පියන් අත්හැර ඉපදුන රටෙන් වෙන රටක් බලා යනවා. උපම් පුංචි මේ කුමරිය සිටු යුවලගේ පනත් හරි. රුවෙන් සපිරි කුමාරියට තැබුණාමය ඉති කුමරි. පඳුරු ගත් බමුණන් මැදුරෙන් පිට වෙලා යති. මුංචි කුමරි සිටු දේවිගේ උකුලේ සෙනෙහස ලබති. මාස පහක් ගත වෙන විට පුංචි ඉති කුමාරියට දිවිය කුමරියන් පරදි ඇයගේ රූප සෝභාවට. තොල්පෙතිනා දළු පරදයි නිලිපුල් වැනි දෙනෙත් පෙනී. ඉරාතුඩ සෙවෙයි නාසය කම්මුල් රත් පෑයගෙනි. නාමයක් තැබුවා ඉති කුමාරි කියලා. දුන්න පඳුරු ගත්ත බමුණ යන්ට ගියා. මේ පුංචි කුමාරිකාව සිටු දේවියගේ උකුලේ සෙනෙහස ලබනවා. මාස පහක් පසු වෙන විට ඇගේ රූපය එන්න එන්න ලස්සන වැඩි වුණා. ඇ දිව්‍යාංගනාවක් සමාන වෙනවා. කුමරියගේ රූප සිය දිනෙන් දිනට වැඩි වුණේය. ළමා වයස පසු කරමින් තරුණ වියට පත්ුණේය. වත්සින් පසී කරයි කිතුල් රෑන මෙනි කේසය. මුතු වැට දෙපටක් වාගෙයි ඇගේ දන්ත කල්යාණිය. කියමින් නිතරම බණ පොත් මුරු වෙති බුදු දහම ගැනත්. ඇය තැම්පත් ජාම් ළඳ කිසිතු මැදුරක කුමරි උනත්. සිටු මැදුරක ඉපදුන මුත් මේ ලක්සන ඉති කුමරි. තුතුවන් හට පිනට දෙනවා තම සිත ප්‍රීතියෙන් පිරි. මේ ඉති කුමාරි ළමා වයස පසු කරලා තරුණ වියට පා තැබුවා. ඈ තරුණ වියට පා තබනකොට සුරංගනා වියක් සමාන ලක්ෂණයි. නාදලු වගේ දෙතොල, මුතුවම් දත් පෙලක්, ගිරා තුඩසයක් සමාන නාසය, මොනර පිලක් සමාන කේස කල්යාණිය. ඈ රූපයෙන් ලක්ෂණ වගේම දනට පිනට බොහොම නැඹුරු වුණා. ඈ සිටු මැදුරක කුමාරිය වුණත් බොහොම තැම්පත් චාම් ළඳක්. නිතරම බණ පොත් කියවනවා. දුගී මගී යාචකීන්ට දන් දෙන්න උනා.
යංහායාචකයින් සිටු මාලිගයට ගෙන්න්නා. සිටු කුමරිය පින්කරමින් නිතරම ඔය දන්දුන්නා. හොඳ ගුණයා පත් කුමරිය සැමදෙයිම්ම පල ලබනවා. සිඳලා අබතෙල් සිටු මාලිකෙ ගබඩා කර තබනවා. සිංගමින් පැවිදි භාවේ ලැබු අය මැදුරට වඩිනවා. සිටු කුමරිය ඒ අය හට අබතෙල් පූජා කරනවා. දුගී මගී යාචකීන්ට මැදුරට ගෙන්නලා දන් දෙනවා. අබතෙල් සිඳලා සිටු මාලිගාවේ ගබඩා කර තබනවා. භික්ෂුන් වහන්සේලා පිඩු සිඟා වැඩිවිට අබතෙල් පූජා කරනවා. එක් දවසක් මෙසේ සිදුවීමක් වුණා. සාමණේර නමක් වැඩලා එක දවසක් සිටු මැදුරට මෙහෙම කතාවක් කියනවා පුණ්‍යවන්ත ඉති කුමරිට. නැගණිය මම සිසු නමක් ය දීපංකර මුනිදුන්ගේ. සිංගමින් අබතෙල් ආවෙමි එළිය කරන්නට බුදුගේ. අබතෙල් මා අට දුන්නොත් විහාරයම එළිය වේවි. ඔබටත් එය දුන්න පිනෙන් අඩු නොමැතිව පින් ලැබේවි. විගසිංගෙන ඉති කුමරිය අබතෙල් කලයක් පුදෙනවා. සඟරුවනට වැඳ ඉන් පසු මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එක් දිනක් සාමණේර නමක් සිටු මාලිගාවට වැඩියා. වැඩලා කියනව නැගණිය මම දීපංකර මුනිදුන්ගේ ශිෂ්‍ය හිමි නමක්. මම ආවේ අබතෙල් පිඩු සිඟාගෙන යන්ට. ඒ අබතෙල් අරගෙන ගිහින් විහාරස්ථානයේ බුදුගේ ආලෝක කරන්ට. අන්න ඉති කුමාරි බොහොම සන්තෝෂයෙන් අබතෙල් කලයක් පූජා කරලා ඒ සාමණේර නමගෙන් මෙසේ ප්‍රශ්නයක් අහනවා. මම හරියට නොදත් නිසයි සමිදුනි ඔබගෙන් අසන්නි. අබතෙල් පූජා කළාට ලැබෙන පින පාද දෙන්නේ. නැගණිය මා නන් නොදනිමි කිම දැයි දෙන්නට පිළිතුර. දීපංකර බුදු හිමිගෙන් ආගෙන එන්නම් මේ වර. එසේ කියා මෙම සමිඳුන් වැඩ ළඟ දින විහාරයට ඇසු ප්‍රශ්නය යොමු කරනවා දීපංකර මුනිදු වෙතට. ප්‍රශ්නෙට පිළිතුරුවාගෙන මේ හිමි නම නැවත හැරි ඉක්මං කර සිටු මැදුරට විත් හමු වී ඉති කුමරි. මේ පුංචි හාමුදුරුවන්ගෙන් අහනවා අබතෙල් පූජා කළ පිනෙන් සමිදුනි මට ලැබෙන පින මොකක්ද? හාමුදුරුව කියනව නැගණිය මම දන්නේ නැහැ. මම ගිහිම් දීපංකර මුනිදුන්ගෙන් අහල එන්නම්. එදා ඒ සමිදු විහාරයට වැඩලා ඉති කුමාරිගේ ප්‍රශ්නය දීපංකර මුනිදුන්ට කීවා. දීපංකර බුදුරජාන් වහන්සේ අන්න හාමුදුරුවන්ට ඈ අබතෙල් දුම් පින අත්තෙන ආකාරය කියා දුන්නා. ඒ හාමුදුරුව නැවතත් සිටු මාලිගාවට ඇවිත් ඉති කුමාරිව හමු වෙලා දීපංකර මුනිදුන් කීව සියලු විස්තර ඒ හිමි නම ඉති කුමාරිට කියනවා. නැගණිය ඔබ ඇසු ප්‍රශ්නෙට පිළිතුරු අරගෙනයි ආවි. සඟ නම එදා ඉති කුමාරිට මේ වගේ වදනක් ය කීවි. අබතෙල් පුද දුන්න වගේ තව දුරටත් පින් කරන්න. ඔබට නැකි වේ ඉන් පසු මතුදා බුදු බව ලබන්න. ඒ ඇසු ප්‍රශ්නෙට
මට පිළිතුර දම් පුද දුන්නොත් තව තව සූවිසි කල්පයක් ගෙවන විට අත් වෙනවා බුදු බව නැගණිය ඔය අබතෙල් දන් දුන්නා වගේ තව තව දන් දෙන්න පින් කරන්න ඔබට මතු බුදු බව ලබාගත හැකි ඉති කුමාරි යහනවා ඒ කොහොමද නැගණිය තව තව දම් දෙන්න ඕන පින් කරන්න ඕන සූවිසි කල්පයක් ගෙවෙන තැන ඔබට බුදු බවත් වෙනවා මෙන්න මේ හිමිනම කියපු අදහස් ඉති කුමාරි හිතේ තැම්පත් කරගත්තා පහුවෙනිදා උදෑසන ඉති කුමාරිය දීපංකර බුදුරජාන් වහන්සේ බැහැදකින්ට යන්න සූදානම් වුණා පස් අසා ඉති කුමරිය පසුදා උදයෙන් සැරසුනි සකස් වෙමින් කිරි මව්වරු සමගින් ගමනට පිට වුනි දුරක් යම්දි දීපංකර මුනි වැඩ විසු විහාරයට ළඟා වෙන්න ලැබුණා මේ පින්වත් ඉති කුමාරියට යාරයේ දීපංකර බුදු සමිඳුන් වැඩ වසනවා එදා වැඳලා ඉති කුමරිය හිමිගෙන් මේ ලෙස ආනවා දීපංකර බුදු හිමියනි මට මතු බුදු බව ලබන්න මෙමන් කරපු පින් බලයක් ඇද්ද කියලා මට කියන්න පහුවෙනිදා උදෑසන ඉති කුමාරිය කිරිමව්වරු සමග සිටු මාලිගාවෙන් පිටත් වී ආවේ දීපංකර බුදුරජාන් වහන්සේ වැඩවසන විහාරයට ඇවිත් දීපංකර බුදුරජාන් වහන්සේට වැඳලා අහනවා බුදුරජාන් වහන්ස මට බුදු බව ලබා ගන්න මං කරපු පින් අඩුද තව කුමක්ද කළ යුතු කියලා සේ වටා දීපංකර මුනිදු බණ දෙසයි තව තව කෙසේ නමුත් ඔබ කළ පින් මදිනේ ලබන්නට බුදු බව ඉති කුමරිය එබත් අසා හදපත්ලෙන් විඳගෙන දුක හිටියා ඇති මනුලෝකයේ මීට හොඳයි මැරෙනා එක කුමරිය බුදු බව ලබන්න ඔබ කළ පින් මදි දීපංකර මුනිදු මෙසේ දේශනා කරනකොට ඉති කුමාරිය හිතනවා මේ මනුලෝකේ දැන් හිටිය ඇති එහෙමනම් මම ජීවිතේ විනාශ කරගන්නවා ගලවාදා සියලුම සලු එකම සලුපටක් අඳිනවා එල් දාගෙන මුළු සිරුරට ඇය ගිනි අවුලා ගන්නවා යටිපතුලෙන් ඉහලට ඇති වුණේ යගිනි ජාලාවකි දීපංකර මුනිදුන් ඉති කුමරියගේ පිම්බල දකි අදිෂ්ඨාන කළා එවිට ඇවිලෙන කින්දර නිවෙන්න යලිත් කියයි ඉති කුමරිය මෙලෙසින් මුනිදුට ඇසෙන්න ආසයි තවුසෙක් වී වනගත වී සිල් රකින්න බුදු හිමියනි මෙමට පිරිමි ආත්මයක් ලබා දෙන්න ඉති කුමාරි ඇඳගෙන ගිය සලුපටවල් ගලවදාලා එකම සලුපටක් ඇඳගෙන රැගෙන ගිය අබතෙල් මුළු ශරීරයේ පුරා දාගත්තා ගින්දර අවුලව ගත්තා දැන් එකම ගිනි ජාලාවක් දීපංකර බුදුරජාන් වහන්සේ අදිෂ්ඨානයක් කළා ඒ ගින්දර නිවෙන්න බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් ගින්දර නිවුණා ඉති කුමාරිය කියනවා බුදුරජාන් වහන්ස මට ආසයි තවුසෙක් වෙලා තවුස් දම් රකින්න මට පිරිමි ආත්මයක් ලබා දෙන්න සම්පත් අතහැර ගොස් වනගත වී සිල් රකිමි පංචකාමයෙන් දුරු වී මතු බුදු බව ලැබ ගනිමි
යවා මාගේ හදෙන් නැගෙන සෝකය සහ නිවාගිනි ලබා දෙන්න පිරිමි බවක් පින්වත් බුදු පියාණනි නැගණිය ඔබේ සිතින් නැගෙන සෝදුක් නැති කර දෙන්නම් පිරිමි බවක් ලැබ ගන්නා අන්දම මා පවසන්නම් අනේ නැගණිය ඔබේ හදේ තියෙන සෝගිනි මට පේනවා නමුත් ඔබට පිරිමි ආත්මයක් ලබා දෙන්න මට බෑ පිරිමි ආත්මයක් ලබා ගන්න ආකාරය මං ඔබට අවබෝධ කර දෙන්නම් මම බුදු වුණේ නමුත් බෑනේ ඔබට පිරිමි බවක් දෙන්න තම හිමියට පමණයි හැකි වෙන්නේ ඊට වරම් දෙන්න එනිසා ඔබ පමා නොවි ඔබේ හිමි ඇති තැනට ගොසින් සනසා ඒ හිමියව උවටැං කරන්න සිත සතුසින් නැගණිය ඔබට පිරිමි ආත්මයක් ලබා දෙන්න පුළුවන් ඔබේ ස්වාමියාට පමණයි ඒ නිසා ඔබේ ස්වාමියා ඉන්න තැනට ගිහින් ඔහුගේ හිත සනසලා ඔහුට උවටැං කරලා ඔහුගේ කටින් කියව ගන්න ඕන ඔබට ලබන ආත්මේ පිරිමි ආත්මයක් ලැබේවා කියලා අන්න එතකොටයි ඔබට පිරිමියෙක් වෙලා උපදින්න පුළුවන් වෙන්නේ පිරිමියෙක්ව උපදින්නයි සැමියා කීවොතින් ඔබේ ඉරහඳමින් විශ්වාසයි පිරිමි ආත්මයක් ලැබේ ඥානවන්ත බුදු සමිඳුනි ඔබතුමා මට වෙන්න සමා අනේ මෙ මට සැමියෙක් නැත සමිඳුනි තරුණිය කිමෙමා අනේ බුදුරජාන් වහන්ස මා විවාහක කාන්තාවක් නොවි මට හිමියෙක් නැහැ මං තාම තරුණියක් නැගෙන් අදට වේදනාව බෑ මං අටවාව ගන්න මගේ සැමියා ඉන්නේ කොහෙද සමිඳුනි මට කියා දෙන්න නැගණිය ඔබේ සැමියා සිටිනා ගම රට ගන්න සොයා මැනලා අබ නැලියක් ගෙන ගමනට පිට වෙන්න ඔයා ගව්වෙන් ගව්වට විසි කරමින් එක අබ ඇටය ගානි අව්ව වැස්ස උහුලාගෙන ඉදිරියටම යන්න ඕනි තව තව දුර ගෙවන් යද්දි අබ පෙට්ටිය හිසේ තියා අවසන් අබ ඇටය වැටෙන තැන ඉන්නවා ඔබේ හිමියා අනේ බුදුරජාන් වහන්ස කියන්න මගේ හිමියා ඉන්නේ කොහෙද කියලා නැගණිය එහෙමනම් අබ නැලියක් අරගෙන පෙට්ටියක දාගෙන හිසේ තියාගෙන පිටත් වෙන්න ගව්වකට එක අබ ඇටයක් ගානේ දාන්න අව්ව වැස්ස නොබලා මහන්සිය නොබලා ඉදිරියට යන්න අවසන් අබ ඇටේ වැටෙන තැන තමයි ඔබේ ස්වාමියා ඉන්නේ දීපංකර මුනිදුන්ගේ වදන් අසපු ඉති කුමාරිකාව සිටු මාලිගාවට ගොස් ගමනට සූදානම් වෙනවා මෙහෙම අරගෙන බුදු පිය පැවසුව වදන් ඉති කුමරි වැඳලා අවසර අරගෙන සිටු මැදුරට ගියා හැරි මැදුරට ගොස් මව්පියන්ට වැඳ ඉල්ලාගෙන අවසර ඇබ නැලියක් මැනලා පෙට්ටියක දැම්මා ඉක්මන් කර සහරදා ඉති කුමරිය මතු බුදු බව ලැබ ගන්නට ඉසට අරන් අප පෙට්ටිය යන්න පිටත් කුණි ගමනට සිටු සම්පත් ලබා දෙමින් ආදරයෙන් හැදු දියණි මැදුරෙන් පිට වී යනු දැක මව් බස පවසති මෙවැනි සිටු මැදුරට ගිහිල්ලා පියතුමාටත් මෑණියන්ටත් වැඳලා අවසර අරගෙන අබ නැලියක් මැනලා පෙට්ටියක දාගෙන
හිසේ තියාගෙන සිටු සම්පත් අත්හැරලා මැදුරෙන් පිටත් වුණා. ඉති කුමාරි දියණිය සිටු සම්පත් අත්හැරලා යනවා දැක්ක මව් දේවියට ඉවසන්ට බැරි දරු දුකක් ඇති වුණා. ඈ මෙසේ දුක් අඳෝනා කියනවා. ඇස් දෙක වාගේ ඉපදුණු දාසිට මා ඔබ රැක ගත්තේ, වැස්සක් පින්නක් අවුවක් වැදෙන්නට නැහැඟිඩ දී ඇත්තේ, මගේ දියණිය පණ වගේ රැක ගත්තේ. ආදරයෙන් ඔබ ඉපදුණු දාසිට දෙතනේ කිරි දුන්නේ, ඔබ අප අතහැර යන හැටි දුටු විට හදවත කකියන්නේ, දුව මාගේ හදවත කකියන්නේ. වන වැදෙමින් මගේ දියණිය කොයිබද මේ යන්නට යන්නේ, උහුලන්නට බෑ අම්මා උන මගේ හදවත කකියන්නේ, අනේ අයියෝ කඳුලැලි වැගිරෙන්නේ. බෝර සර්පයෝ විසකුරු කොළඟුනි විපතක් නොම කරනු, වනවග වලසුනි කොටියනි අලියනි දියණිය රැක බලනු, මගේ දියණිට විපතක් නොම කරනු. දෙදෙව්ලොවේ ඇති සියලුම දෙවිවරු මගේ දුව රැක ගන්නේ, කෙදිනක මෙහි යලි ඒ විගියාලද සිත පහදා ගන්නේ, අනේ අයියෝ සිත පහදා ගන්නේ. මව් දේවිය අඬා වැළපෙනවා. අනේ කුඩා කලපටන් ආදරයෙන් ඇති දැඩි කළ මගේ ඉති කුමරි දියණිය අප අතහැර දාලා යන්ට යනවා. මව් කෙනෙක් මේ දුක උහුලන්නේ කෙසේද? නැවත කවදා දකින්ට ලැබේද? මේ වගේ සිටු මව් දේවිය විලාප තියනවා මාලිගාවේ. ඉති කුමරිය ගමන් කරයි ගම්ද නියම් ගම් පසු කර, ගව්වෙන් ගව්වට එක අබ ඇටය ගානි විසි කර කර, වන සත්තුන් ගෝර සර්පයන් මගදී මුණ ගැහින්නේ, එනමුත් නැ ඉති කුමරිට කිසිවෙක් කරදර කරන්නේ. මෙසේ යද්දි අබ පෙට්ටියේ අබ ඔක්කොම ඉවර වුණා, එසේ නමුත් අන්තිමේදී අබ ඇටයක් ඉතුරු වුණා. ඒ අබ ඇටයන් තරගෙන තව ගව්වක් පෙරට ගියා, සොයා බැලුවා තමන්ට හිමි සැමියා කොහෙද ඉන්නේ කියා. මව් දේවිය මාලිගාවේ වැළපෙනවා. ඉති කුමාරිය ගව්වෙන් ගව්වට එක අබ ඇටි ඇටේ ගානේ විසි කර කර ඉදිරියට යනවා. විසගෝර සර්පයම් දරුණු වන සිව්පාසතුන් මුණ ගැහුණත් කිසිම කරදරයක් හිරිහැරයක් උනේ නැහැ. අබ පෙට්ටියේ අබ ඇට ඔක්කොම ඉවර වුණා. එක අබ ඇටයක් ඉතුරු වුණා. එයත් රැගෙන තව ගව්වක් ඉදිරියට ගියා. පරංකර බලනා විට පුංචි පැල්පතක් තියෙනවා, කුමරි ඉතිරි අබඟැටයත් එතනට විසි කර දමනවා. ගම්බිර යන සිටුතුමාගේ ගවය බලන ඉඳේ රගේ, අන්තිම අබ ඇටය වැටුනි පැල ළඟටයි ඒ අයගේ. ඒ අබ ඇටය එතනට දාලා වටපිට බලනකොට පේනවා පුංචි පැල්පතක් තියෙනවා. මේ පුංචි පැල්පතේ ඉන්නේ ගම්බිර යන සිටුවරයාගේ ගවය බලන එඬේරා. ඉති කුමාරිය මේ පැල ඇතුළට යනවා. අන
තනික ගොසින් ඉති කුමරි එඳේ රගේ පැල ඇතුළට පැල තුල කවුරුත් නැඳයි විමසා බලනවා වටපිට සොයනා කල කිසිවෙක් නැත නැලියක් තුල වී තිබෙනවා ඉති කුමරිය වී කොටලා සාල් රැගෙන බත් පිසිනවා බත පිසලා නිම කළ පසු උණු කරලා වතුර ඉතින් පැලේ හිටියා එනතුරු ඉති කුමරි ඈත මග බලමින් මහවරුසාවට තෙමෙමින් එඬේ රතම පැලට එනවා ඉති කුමරි පැල තුල ඉන්නවා දැකලා පුදුම වෙනවා ඉති කුමාරිය බැලුව පැල ඇතුලේ කිසි කෙනෙක් පේන්න නැහැ නැලියක වී තියෙනවා වී අරගෙන කොටලා සාල් වලට පරිවර්තනය කරගෙන බත් උයලා වතුර උණු කරලා තියාගෙන බලන් හිටියා ගෙදර අයිති හිමියා එනකන් අන්න මේ එඬේර මහා වරුසාවට තෙමිලා පැලට ආවා දිව්‍ය කුමාරියක් වගේ ලස්සන ඉති කුමාරිව දැකලා එඬේර පුදුමයට පත් වෙනවා ඩයන් ඇඩ පලු ගෙතිලා රෙදි කඩ මල්ලක් ඇඳගෙන රැවුල වවාගෙන පෙරේත ලොවින් ආපු කෙනෙක් ලෙසින ඉති කුමරිය එඬේරාව කුණු පැන් කල එන්නවා හිත බැතියෙන් වැඳ වැටෙමින් ඔව්වට මේ ලෙස කීවා මෙදින පටන් ඔබ තමයිනේ ආදරබර හිමියා මගේ මම ඔබ හට සලකන්නම් මාගේ ඉටු දෙවියා වගේ ඉන්පසු තම සැමියා හට උයාපු බත් දීලා කන්න රෑබෝ වී තිබුණ නිසා සැරසුනාය නිදාගන්න පසුදින අලුයම එඬේරා ගොසින් පුරුදු රැකියාවට මේ ලෙස පවසයි කරුණක් ගවයෝ බාර සිටුතුමාට අනේ මේ එඬේරගේ හිසකෙස් හැඩපළු ගෙතිලා පෙරි කඩමල්ලක් ඇඳගෙන පෙරේතලොවින් ආපු කෙනෙක් වගේ ඒත් ඉති කුමාරි ඔහු ඉදිරියේ දණ්ඩ නමස්කාර කරලා උණු පැන්දියෙන් ඔහුව නාවලා උයාපු බත් කන්න දීලා කියනවා අදින් පසුව මා ඔබේ භාර්යාව මං ඔබට දෙවියෙකුට වගේ සලකනවා රෑබෝ වී තිබුණ නිසා දෙන්න නිදාගන්ට ගියා පහුවෙනිදා උදෑසන එඬේරා ගිහින් ගවයෝ බාර සිටුවරයට මෙසේ කියනවා පසු මට කෑමන් එපා ලැබුණෝ තිම් පඩිය හරි කන්න බොන්න සූදානම් කරනවා මට මගේ බාරි එඬේරා ගවයන් අතහැර හනි හනිකට පැලට එනවා ඉති කුමරිය දවල් කෑම සූදානම් කර තබනවා මෙසේ ඉතින් දිනපතාම එඬේරා යයි වැඩට යන්න සිටුතුමාට සිතුන දිනක් එඬේරාගේ ගෙදර යන්න කවුද එඬේරාගේ බිරිඳ කියා හොඳට හඳුනගන්ට සිටුතුමා දවසක් ආවා එඬේරාගේ පුංචි පැලට එඬේරා ගිහින් කියනවා මට කෑමෙපා මගේ දවසේ පඩිය ලැබුණොත් ඇති මට කෑම බීම සූදානම් කරනවා මගේ බිරිඳ එහෙම කියලා ගම්බිර සිටුතුමාට ගවයන් අරන් ගිහින් අත්හැරලා කන්න බොන්න දීලා දහවල ගෙදර ඇවිත් ඉති කුමාරියන් පිළියෙල කරපු කෑම ටික කාල නැවත රැකියාවට යනවා අර වෙනදා වගේ අඟුපිල්වල රස්තියාදු වෙන්නේ නැහැ මේ එඬේරා ගම්බිර සිටුවරයට හිතුණා මම යන්න ඕන එඬේරාගේ බිරිඳ කවුද කියලා බලන්න දිනක් ආවා සිටුතුමා එඬේරාගේ පුංචි පැලට සිටුතුමාව පිළි අරගත්තා එඬේරා බෝ ඉයලින් ඉති
ඉති කුමරිය කැඳවාගෙන ආවා පැල්පත ඇතුලින් මගේ බිසවටත් වැඩියෙන් හැඩයි මොහුගේ භාර්යාව සිටුතුමාගේ හද තුල ඇවිලෙන්න වුණා ඉරිසියාව හිතා ගන්න බැරි තරමට එඬේරාට දුක මතු කොට නම් නොකරම සිටුතුමා පිට වෙලා ගියා සිටු මැදුරට අන්න සිටුවරයව පිළිගත්ත එඬේරා තමන්ගේ ඉති කුමාරියව පැලෙන් එළියට එක් කරන් ආවා ඉති කුමාරියව දැක්ක සිටුවරයට හිතා ගන්නටත් බෑ අනේ මගේ බිසවටත් වඩා ලස්සනයි ඒ තරම් රූමත් කාන්තාවක් සිටුවරයට ඉරිසියාවක් ඇති වෙලා කතා නොකරම එඬේරාගේ නිවසින් යන්ට ගියා දෙවෙනි දිනත් එඬේරා රැකියාවට යයි පුරුදු ලෙසට කෝප වෙමින් ඔව්වට පවසයි සිටුතුමා මේ විලසට මගේ ගවයෝ හිටපුවාවේ උඹ බලන්න ඕනෙම නෑ මාලිගාව පැත්තේ මීට පස්සේ එන්න ඕනෙත් නෑ කොහොම සිතට අමාරුවෙන් එඬේරා පැමිණිලා පැලට වෙච්ච විපත විස්තර කර පවසනවා ඉති කුමරිට හිමියනි ඔබ දුක් නොවන්න ලද පමණින් සතුටු වෙමු ලැබුණොත් මොනවා හරි කමු නැතිනම් කුසගින්නේ ඉමු එඬේරා ගියා පහුවෙනිදා මාලිගාවට රැකියාව සඳහා ගම්බිර සිටුවරයා කියනවා ගවය ඔහොම ඉද්දාවේ උඹ මීට පස්සේ ගවය බලන්ට ඕනේ මගේ මාලිගාවට එන්නත් එපා එඬේරා බොහොම දුකින් පැලට ඇවිත් ඉති කුමාරට කියනවා වෙච්ච විපත ඉති කුමාරි කියනවා දුක් වෙන්න එපා ස්වාමීනි අපි තියන දෙයක් කමු එහෙම නැත්තම් බඩගින්නේ ජීවත් වෙමු එඬේරා ගොස් කුලි වැඩට සුළු මුදලක් සොයන් එති ඉති කුමාරිය අර පිරිමැස් මෙන් ජීවිත ගත කරති හිමියනි ඔබ නැවත ගොහින් සිටුතුමාව මුණ ගැසෙන්න උඹුරුලියක් දක්ඉල්ලා ගන්න කොගොවි තැන් කරන්න උඹුරුලියක් දක් එඬේරා සිටුතුමාගෙන් ඉල්ලුව විට උරන් වෙච්ච පොඩි කුඹරක් බාර දුන්නා එඬේරාට එඬේරා තම පැලට පැමිණ ඉති කුමරිට පවසන්නේ උදළු නගුළු ගවයෝ නැතුව කොහොමද වැඩ කරගන්නේ හිමියනි ඔබ ගමේ ඉන්න ගොවියන් හට ගොස් කියන්න සවස් කාලේ ගවයෝ ගෙනත් අපේ කුඹුරේ ගැට ගසන්න එඬේරා ගොවියන් වෙත ගොස් බිරිඳ කියපු දේ කියනවා ගොවියන් තම ගවයෝ ගෙනත් හවසට කුඹුරේ බඳිනවා දැන් එඬේරා කුලි වැඩකට ගින් සුළු මුදලක් හොයන් එනවා ඉති කුමාරි අර පිරිමැස්මෙන් ජීවිතේ ගත කරනවා ඉති කුමාරි කියනවා ඔබ ගිහිල්ලා ගම්බිර සිටුවරයගෙන් ගොවි තැන් කරන්ට කුඹුරු ලියක් දක් ඉල්ල ගන්න එඬේරත් ගිහින් ඉල්ලුවා පුරන් වෙච්ච පුංචි කුඹුරක් දුන්නා ඇවිත් අහනව සොඳුරිය නගුළු උදළු ගවයෝ කොහො ගොවි තැන් කරගන්න බය වෙන්න එපා ස්වාමීනි ඔබ ගිහින් අනිත් ගොවියන්ට කියන්න ඒ අයගේ ගවයෝ හවසට අපේ කුඹුරේ ගෙනත් බඳින්ට කියලා ගිහිල්ලා ගොවියන්ට කිව්වා දැන් ඒ ගොවියොත් ගවයෝ ගෙනල්ලා එඬේරාගේ කුඹුරේ බඳිනවා දිනෙන් දිනට ගවයෝ ලැගලා ඉබේ කුඹුර මඩ වෙනවා අනිත් ගොවියෝ පොරු ගාලා වපුරන්නට සැරසෙනවා ගොවියෝ සැවොම කුඹුරු යාය වපුරනවනි එක මුතු වී එඬේරාගේ කුඹුර වපුර ගන්න නැහැනි පිත්තර වී
ravin iti kumarita sokem meya pavasana vita iti kumariya sinavemin kiva melesa himiyata apahata vi natai kiya hitadan epa dukak ganne himiyani gos ape kumure bol vi vapurala enna වැඩට පළට කවුරුත් නැහැ ඉන්නේ දෙන්නම විතරයි එඳේ රතම කුඹුරට ගොස් හැමතැන බොල් වී වපුරයි අන්න ගවයෝ ලැගලා කුඹුරු ලියද්ද මඩ වුණා අනිත් ගොවිය පෝරු ගාලා බිත්තර වී වපුරනවා මේ අයට බිත්තර වී නැහැ ඉති කුමාරි කියනවා ශෝක වෙන්න එපා ගිහිල්ලා බොල් වී වපුරන්න දැන් එඳේරා තමන්ගේ ලියද්දේ බොල් වී වපුරන්ට වුණා වෙන සති මාසෙද පසු වී යායේ ගොයම් කරල් පැසි අස්වැනු එදා නෙලන ලෙසින් ගොවිරාලලා වෙලට බසි බොල් වී වැපුරුවත් ඉතින් ගොයම් කපා පාග ගන්න ඉති කුමරිගේ බස් පිළිගෙන එඳේ රගියේ වෙලට යන්න වැපුරුව මුත් බොල් වී ටික කුඹුර පැසිලා තියෙන හැටි අනිත් ගොවියෝ වාගේ එඳේරා ගොඩ ගයි ගොයම් මිටි අනිත් ගොවියෝ සෑම දෙනාගේම ගොයම් වලින් වී හමු වේ එඳේරාගේ ගොයම් කොළය පාගන විට මුතු මතු වේ දැන් ගොයම් කරල් පැසිලා අනිත් ගොවියෝ ගොයම් කපනවා පාගනවා එඳේරාගේ කුඹුරෙත් හොඳට කරල් පැසිලා ඔහුත් ගොයම් කපලා ගොයම් කොළය ගහදලා පාගන්ට වුණා අනිත් ගොවියන්ගේ ලැබෙන්නේ ගොයම් වලින් වී එඳේරාගේ ගොයම් කොළෙන් මුතුමතු වෙන්න පටන් ගත්තා රටේ ඉන්න සිටුවරු සැම මේ එඳේරා වෙතට එනවා බුසලක් ගෙනත් දීලා මුතු බුසලක් අරන් යනවා ඕම යක්දි සිටුවරුන්ගේ වී ඔක්කොම ඉවර වෙනවා ඉති කුමරිගේ පින්බලයට තව තව මුතු දෙගුණ වෙනවා ඉන්න ගෙයක් නැතැයි කියා ඉති කුමරිය සිතනා විට හතර මහා නිදානේ සමග මාලිගයක් ලැබුණා ඇයට දැන් සිටුවරු එනවා වීබුසලක් දෙනවා මුතුබුසලක් අරයි යනවා කොච්චර දුන්නත් මුතු ඉවරයක් නැහැ සිටුවරුන්ගේ වී ඉවරයි ඉති කුමාරගේ පින්බලයට මුතු දෙගුණ වුණා ඈ හිතුවා ඉන්න ගෙයක් නැහැ හතර මහා නිදාන සමග මාලිගයක් පහළ වුණා එසේම දෙදෙනා මැදුරේ සතුටින් කල් ගෙවනා විට රටේ රජතුමා මියගියේ රජකම දෙයි එඳේරාට රජකම ලැබුණාට පසුව මේ එඳේරා උඩඟු වෙනවා වෙන අඟනක් සරණෙටගෙන ඉති කුමාරි හට බනිනවා ඉති කුමාරි දුක් වෙන විට දෙවියන් හැම කෝප වුණා මාලිගාව සමගින් සැමදේම අතුරු දහන් වුණා ඊට පසුව කරපු වැරදි එඳේරාට සිහිවිලා ඉති කුමරිය ළඟට ඇවිත් හඬා වැටෙයි දුක් වීලා අන් රටේ රජතුමා මිය ගියා එඳේරාට රජකම දුන්නා රජකම ලැබුණට පස්සේ වෙන අගනක් සරණ කරගෙන ඉති කුමාරිට බැන්නා දෙවිය කෝප වුණා මාලිගාව සමග සියලුම දේ අතුරුදහන් වුණා ඇවිත් ඉති කුමාරට වැඳ වැටිලා කියනවා අනේ මට නැවත ඒව ලබා දෙන්න හොඳයි මං ඒව ලබා දෙන්නම් මතුවාත්මෙ මම පිරිමියෙක් වෙලා ඉපදෙන්න කියලා ඔබේ කටින් කියන්න ඕන මට කලඟප උපස්ථාන වල පිම්බල අත් වේවා ඔබ මතු උපදින බවයේ පිරිමියෙකුව ඉපදේවා ඉති කුමරිය ඊට පසුව බෝසත් වී ඉපදුනේය නිති සසරේ දුක නසමින් ගෞතම හිමි බුදුනේය